शुभ दावसक वेवा प्रिय असन्नीनी में पास ने विल दिन पता उगवित गिने न हास कमे वचने आई अदर दिसंबर मासे दह तुम गिनिदा विस्साई विसिय के वर्षे जेसुस क्रिसुस वहां से गे उतुम्मु नामे नमामो बट पलमु आसर गिने न प्रियादर दार्विनी अद जीवने कैम पलविनी कोरिंथी दोलस्विनी परिचे दे दिहें सहा पलविनी कोरिंथी दा हतरविनी परिचे दे दह अटें अभी मिनही करांते आना में पलविनी पार मम පරිච්ඡේද දෙකකින් වචන දෙකක් ඔබ වෙත ගෙනෙන්නේ එක දවසක ඒකට හේතුව පැහැදිලි කරන්න තියෙනවා යම් දෙයක් අද ඒ වගේම අපේ දෙසැම්බර් මාසයේ තේමාව තමයි දීමනා සුද්ධාත්ම දීමනා ඒ විතරක් නෙමෙයි අපි අන්තිම දවස් තුනේ අපි කතා කරේ අන්‍ය භාෂාව කතා කිරීම ගැන ඉතින් අද බයිබලයේ කියන පළවෙනි කොරින්තු 12:30 සුවකිරීමේ දීමනා සියල්ලන්ටම ඇත්තේද සියල්ලෝම අන්‍ය භාෂා වලින් කතා කරන්න ඕද සියල්ලෝම තේරුම් කර දෙන්න ඕනේ කියලා. ඒතර ඒ කියන්නේ හැම කෙනාම අනි භාෂා වලින් කතා කරන එකක් නැහැ. ඇයි මම මෙහෙම කියන්න හේතුව බයිබලයේ සඳහන් වෙන විදියට සමහර තැන්වලදී මිනිස්සු අනි භාෂා වලින් කතා කරා දිවස් වාක්‍යයක් කිව්වා ආත්මන් වහන්සේකින් පිරිච්ච වෙලා. තවත් තැන්වල ආත්මන් වහන්සේකින් පිරුණා විතරයි පිටස්තර කිසිම ලකුණක් තිබුණේ නැහැ. එතකොට අපිට කපාට කියන්න බෑ හැම කෙනාම අන්‍ය භාෂාවෙන් කතා කරන්නම ඕන කියලා කියන්න බෑ. නමුත් ඔබට අන්‍ය භාෂාව කතා කරන්න ආශා කරන්න ඕනේ. දැන් මම පළවෙනි කොරින්ති 17න් මම වචනයක් ගත්තේ මේක පෙන්눔 කරන්න ඔබට ඔබත් සුද්ධෝ පාවුළු වගේ වෙන්න ඕන. එයා කියනවා නුඹලා සියල්ලන්ට වඩා මා අන්‍ය භාෂා වලින් කතා කරන බැවින් දෙවියන් වහන්සේට ස්තුති කරමි කියලා. ඒක සුද්ධෝ පාවුළු තුමා අන්‍ය භාෂා වලින් කතා කරා නම් उत्पादने උන්වහන්සේ දීමනා දෙනවා දැන් ඔබ දීමනාව ඉල්ලන්න උන්වහන්සේගේ කැමැත්ත පරිදි උන්වහන්සේ ඔබට මේ දීමනාව ඔබට දෙන්න යනවා මොකක්ද දීමනාව අන් භාෂා වලින් කතා කරන දීමනාව උන්වහන්සේ දෙන්න යනවා ඉතින් ඒ නිසායි මම කිව්වේ ඉතින් අර ක්‍රියාපතේ මේ විදිහට තිබිච්ච නිසා ඔබ ආසන නොකර ඉන්න එපා අන් භාෂා වලට බය වෙලා ඉන්න එපා අන් භාෂාව කතා කරන්න එතකොට ඔබට පුළුවන් ඔබව ශක්තිමත් කරවන්න මම ඊයේ කියලා දුන්න ජූඩ් විසෙන් ඔබව ශක්තිමත් කරවන්න පුළුවන් අන් භාෂාව කතා කිරීමෙන් හැබැයි මේ විදියට ආශා කරන්න ඔබ අන් භාෂාවලින් කතා කරන්න